සල්ලි ගන්න. අපි කෙලින්ම අහනවා. නෝනා අහන දේවල් වල උත්තර අපි ගාව තියෙනවා. හැබැයි කියන්න අපිට දෙවන්න ඕන. එහෙම කිව්වම බං ඔක්කොම ඉවරයිනේ. අවුලක් නෑ. ලක්ෂ 10ක්වත් ගන්න පුළුවන් නම්. ඒත් අපිට ආයේ කිව හම්බ වෙන එකක් නෑ. මං කියන්නේ හම්බ වුණොත්. හරි හරි හම්බ වුණොත් බලමුකෝ. හැබැයි ඉතින් ඒකිට අපේ එක දෙයක් අමුවෙන්න මාට්ටු නෑ. මොකද්ද? ඇඳුම. එකපාරට සාරි සරම් පටලෝගන වයසට ගින් හිටපු අපි අලිසමට බැස්ස මේකිට හිතෙන්ද ඉතින් මොකක් හරි ගේමක් මෙතන තියෙනවා කියලා. හරි හරි. අපිට ඕකෙන් නැති වෙන්න දෙයක් නෑනේ. කෙල වුණොත් කෙල වෙන්නේ බණ්ඩලයි ගේමට. ඔව් නේද බං. ඒක අතකට ඒකත් හරි. උන් දැන් අපිට ලොකු සීන් දාලා තියෙන එකේ අපිටත් උන්ට කියන්න පුළුවන් ද රත්තරන් බිත්තර දාන කිකිලි කපටත් හම්බුණා කියලා. බලමුකෝ. ඉස්සෙල්ලා ඒකි මොකාර දෙන්නේ කියලා. බ්‍රවුන්ස් විශ්වාසයෙන් එන බ්‍රවුන්ස් ටැෆේ රත්තරන් ටැක්ටරි. මහලුකෝට හදාගත්තා වගේ නෙමේ සුද්ධ කරන්න ගියා. ඉතින් කම්පැනි එකකට බාර දුන්නා නම් ඉවරයිනේ. කම්පැනි උන් මොනවද කරන්නේ? සති දෙකෙන් දෙකට ඇවිල්ලා ක්ලෝරින් දානවා, සල්ලි ගන්නවා, යනවා. මට හිතුණාත් මේකට පස්පුරවල කෙහෙල් හිටවන්න. ඉතින් හිටවගන්න. තාත්තමනේ ඔකට බහැලා පීනන්නේ. මම බහින්නේ නැහැ. මලජරයව. හා. පුෂ්පනෝනි. අපිට දෙන්නේ නැහැ. මේව කාලි වෙන්න ගිහලා හොදලා දානවා කෝකේ වෙලිලා ඉන්නේ නැතුව. ඒකනේ. මන්නම් මගේ පිගාන හේතුව පුෂ්පනෝනි. පිගාන හොදන ගම පොල් බෑ දැක්ක. ඒකත් ගාල දැම්මා. පුෂ්පනෝ නම් මතකද අපි මුලින්ම බලපු ෆිල්ම් එක. කුච් කුච් හෝතා හේ. ඒ දවසල පුෂ්පනෝන hina වෙනකොට මං කිව්වේ කාජල් වගේ. පුෂ්පනෝ. අප්පෝ. ඇයි පුෂ්පනෝ රොච්චර කුරිරු. අම්මෝ. කබල්ලා කබන්නේ. ආදරේට මෙහෙම දේවල් කරරෝ. ඒ ෆිල්ම් එකෙත් එහෙම තිබුණා. හෝ ෆු. ඇයි ඇයි උඹ හිනාවෙන්නේ මොකද? ඒ තමයි උඹලගේ අම්මා ආදරේ ප්‍රකාශ කරන ආකාරය. I love you පුෂ්පනෝනේ. I love you. බ්‍රවුන්ස් විශ්වාසයෙන් එන බ්‍රවුන්ස් ටැෆේ රත්තරන් ටැක්ටරි. ඕකනේ බං කිව්වේ. උගේ තනිකර කයිය විතරයි. සත බාගට විශ්වාස නැහැ. හරි හරි බං දැන් ඌ කිව්වනේ තනක් සෙට් වුණා කියලා. අපි ගිහිල්ලා බලමුකෝ. ඒ නැති ඒකිට කියන්න කලින් ගිහිල්ලා අපි තන බලලෙමු. නෑ නෑ එහෙම හරියන්නේ නැහැ. අපි එකපාර ගිහිල්ලා බලමු බං. දැන් වැඩි වෙලාවකුත් නැහනේ. නවත්තන්න උනොත් නවත්තමු. ඕකනේ බං කිව්වද බෑ කියමු කියලා. වරෙන් කිව්ව ගමන් ගියාම කිසි ගතියකුත් නැහැ. කොහොම මානුවා? අර මාටි ඇවිල්ලා. ආ. ඌ තැනක් හොයාගෙන. තැනක් නම් හොයාගෙනලු. හැබැයි ඕක මට සත පාකට සුවර් නෑ බං. ඕක වැඩේට වඩා කයිය විතරයි. ඕ බං මානුවකෝ. මානුව ඔන්න ලැට් එකට ගියා. දැන් එයි. සියලුම බරවල් එහෙම හැල්ලු කරන් යන්න එපා ඔය වගේ ගම. මේ උඹලත් ඔය හඩ වගේ යන්න එපා පොඩ්ඩක් පිළිවෙලකට ඇඳුමක් ඇඳගෙන බලයන් ඈ. කියන්න බෑනේ. සම වයසේ ඒහෙලියෝ එහෙම ආවොත් ඔව්වෝ දැන් අපිට මේ ඒහෙලි විතරයි අඩු. එමේ ඔය කියන තැන හොඳයි නේද? හරි හරි අංකෝ ගිල්ල බල්ලා කියපන්කෝ තැන හොඳයිද නරකයිද කියලා ඊනියට. නරක් වන්න බෑ හරිද? අලුතෙන් තැනක් වන්න වෙලාවකුත් නැහැ නේ බං අපිට. මාටි අත කවපඩම් මෙච්ච කල් වැරදිලා දිනනද මල්ලි? ඈ කියපන් වැරදිලා දිනනද? හරි හරි වැරදිලා නැතුව ඇති. මට අද වරදින්න පුළුවන් නේ. යංකෝ යංකෝ ගිල්ල බලපන්කෝ හරියනවද වරදිනවද කියලා. දැන් උඹ ඔය පොට් එකට ගිහිල්ලා තියනවද ගියාංගෝ බං? මං ගිහිල්ලා නැහැ. මට ගණ්ඨා කරපු ගුවාකු ඇතන මිනිස්සු ගෲප් එක ප්‍රැක්ටිස් කරනවලු. ඔය පොඩි පොඩි ගෲප් ඇවිල්ලා සල්ලි දීලා ප්‍රැක්ටිස් කරනවා. එනං අවුලක් නැහැ නේද? මේ ගණන් ගෝමෙයි දන්නේ නැහැ නේ බං. ඒ උඹලා කතා කරගෙන ඉන්නා.
මට උස කොට දිග බල්ල ඔක්කොම බලන්න බෑනේ ජූඩා. උඹලා කතා කරලා බල බල හීනියද? Browns විශ්වාසයෙන් එන ගොයන් කපන සාස්තරේ Browns යන්මාර් ජූඩා සෑහෙන අවුල් වෙලා ඉන්නේ බං අරු සින්දුව මංකොල්ල කාපු එකට. තින් ඇත්තනේ බං මෙච්චර අමාරුවෙන් සින්දුවක් කරලා ඒක මේ කොහෙවත් යන එකේ කුස්සල උගේ සින්දුවක් කරගෙන. ඒකට අවුල් යන නෙමෙයි අර මරාගෙන මැරෙන්න ඕනේ. මං ඉදින් පොරොන්දුනා කොල්ලට සින්දුව කොහොම හරි අරන් දෙන්නම් කියලා. කොහොමද දැන් උඹ ඒක කරන්නේ? මොකක් හරි ඉතින් ක්‍රමයක් හොයාගන්න ඕනේ. අරූට තියෙන නානායක්කාරයාගේ මැර බලේ බං. එදා ආපු උන් දෙන්නම නානායක්කාරයාගේ ගෝලු. මොන කර්මයක්ද මන් දන්නේ නැහැ බං. යන යන හැම තැනම මේ නානායක්කාරයා ඕල්මන් කරනවානේ. මේ පොඩි ගමනක් තියෙනවා යන්ද? යා කොහෙද? යංගෝ යංගෝ යන ගමන් අපා. එමේ අරු මොනා කරගත්තද දන්නේ නැහැ. මේ මන් දන්නේ නැහැ බං බානුව හැබැයි ගියේ නම් කට කනේ තියයි. මේ නානායකාරයාගේ දුවේයි දන්නේ නැහැ බං එතනට. ඒ කියාවොත් කන පලාගෙන කට කඩාගෙන තමයි මුන්ට එන්න වෙන්නේ. ඒ වුණොත් ඉතින් ඇමතුමක් එයිනේ නේ. දැන් ඉතින් ඔය sannivedana තාක්ෂණය එහෙම දියුණුයි. මේ ඇයි දන්නේ නැහැ බං ඒ කිමුන්ට එන්න කිව්වේ. ඔය සල්ලිකාර කෙල්ලෝ හරි වෙනස් බා. උන්ගේ ඔය බොරු සංස්කෘතිය නෑ. උන්ට හිතුණද උන් හිතුණ දේ කරා. දැන් අපි හිතන්නේ බං ඒකේ ඔය බානුවට කතා කරේ ඔය මොකක් හරි සීන් එකකට කියලා. ඇත්තටම මචං ඒකිට එහෙම හිතන්නේ නෑ. ඕ ඒක ඇත්ත. ඔය කෙල්ලෝ කොල්ලෝ එකට තිබ්බහම අපේ උන් කියන්නේ අර ගින්දරයි පුළුණුයි එකට තියනා වගේ කියලානේ. සමහරුන්ට ඒව මාර මැජික් බං ආ. කාතකට ඉතින් අපේ සමාජෙ පට්ට ගොන්නේ. කාතකින් නෙමෙයි බං අත් දෙකෙන්ම පට්ටකෝ. හලෝ ආමිස් සෝරි වත්සලා වත්සලා කියන්න අනේ කෙල්ලේ ඔයා ගාව තියනවාද එදා පාටි එකේ තිගත්ත ෆොටෝස් මොනහරි අනේ මට එවන්නකෝ පාටි එකේ ඔව් ඔව් බං වෙල්කම් පාටි එකේ මගේ ළඟ කපල් එකක ෆොටෝ එකක් නැහැ. ඒ දෙන්නට දෙන්නම මම සුවණ එකක් හදනවා. අනේ මට තියනවා නම් ඒ කපල් එකේ ෆොටෝ එකක් එවන්නකෝ. ඒ වෙලාවෙ ගත්ත ෆොටෝස් වගේ යන්නම් ඇති. අනේ උදාරි මට WhatsApp කරන්න පුළුවන්ද? හැබැයි මට ඕනේ කපල් එකේ ෆොටෝ එකක් විතරයි. මේ තව පාටි එකේ ෆොටෝස් එහෙම තියනවා නම් මට සෙන්ඩ් කරන්න. හරි මම බලන්නම්. හැබැයි උදාරි මේ කිසිම දෙයක් රිහාන්ට නම් කියන්න එපා. මේ මට ඕනේ යාළුව සර්ප්‍රයිස් කරන්න. හරි. මේ ඔයා දැම්ම දානව නේද මට? හරි මං දාන්නම්. අනේ තෑන්ක්ස් උදාරි. අපි වෙලාවක යංගු ලන්ච් වලට. අනික මමත් ඉන්නේ හරිම කම්මැලි කමේ. මටත් මේ කිසිම යාළුවෙක් නැහැ. ඇයිව කළම්බු නෙවෙයිද? නැහැ. මම කැන්ඩි. අපි මීට් වෙලා කතා කරමුකෝ වැඩි විස්තර. අනේ උදාරි මට දැම්ම දාන්න පුළුවන්ද ෆොටෝස් ටික? හරි මං දාන්නම්. අනේ තෑන්ක්ස් කෙල්ලේ.
අවුලක් නැහැ නේද? එතන මරුවා නේද? ආයේ සංගීත වල ඔක්කොම තියෙනවා. උඹලට ඕන විදිහට ඕනක ප්‍රැක්ටිස් කරගන්න ඕන. මේ ඔබ ගාන ගීත කියලා ඇහුවද? පැයට 1500යි. දැන් මේ කෙල්ල ගැට උඹලට මෙතන ප්‍රැක්ටිස් කරන්න ඕනේ නැහැ නේ? උඹලට හිතන්නේ නැද්ද බං මේ වැඩේ පට්ට අවුල් කියලා? ඇයි චාටර්? ඇයි මේ කොයිවත් නැන කෙල්ලකින්ද අපි ස්ටුඩියෝ ආගෙන උණ්ඩ ෂෝ පෙන්නගෙන මටරම් පට්ට අවුල් බං මේ වැඩේ? එතකොට උඹ කිව්වේ අද එපා හෙට හරියට කරමුයි කියලා? හරි හරි හරියට වැඩේ කරමු. මං කියන්නේ මේ කරන වැඩේ චාටර් කියලා. ඉන් මේ අරකි කතා කරනවා බං. කවුද අනේද? උඹ කතා කර උඹ කතා කර. හෙලෝ. ඔයාලා කොහෙද ඉන්නේ? ඔව් අපි මේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ. තනද? තන මේ මේ තන මේ මේ කොහෙද බං මේ? ආ මේ පොඩක් ඉන්න මෙතන මැනේජර් ඉන්නවා මම එයාට ෆෝන් එක දෙන්නම් මේ එයාවට කියයි එන්න ඕන විදිය. හරි ඕමින් නේ. ඇයි? ඉන්න ඉන්න විදිය කියපන්. හෙලෝ. දුව මේක මේ ආදරණීය පියෙකුගෙන් තමන්ගේ දියණියට දෙන වැදගත් උපදේශයක්. තේරුණාද? ඔයාමට පොරොන්දු වෙන්න ඕනේ. හරි හරි ඉතින් කියන්න අගේ කරන්න නේද? දුව ඔයාමට පොරොන්දින්න ඕනේ ජීවිතේ තියෙන තාක්කල් එවැනි தත්ත්වයටපත් වෙන්නේ නැහැ කියලා පොරොන්දින්න ඕනේ. අනේ තාත්තේ ඔය අවවාද දෙනවද ඉක්මනට? වාතයක් උනානේ. වාතේ? මොකද්ද වාතේ? වාතේ ඔය ඇදිල්ල. දෙන අවවාදයක් ඉක්මනට දෙන්න. මෙතන බොරුවට වාත කරන්න නැතුව. හරි හරි. මෙන්න මේකයි අවවාදේ. ජීවිතේ තියෙන තුරා කවමදාකවත් රිමාන්ඩ් වෙන්නේ නැහැ කියලා මගේ ඔළුවේ අත තියලා පොරොන්දු වෙන්න ඕනේ. තිවුරන්න ඕනේ. රිමාන්ඩ්? ඔව් රිමාන්ඩ් වෙන්නේ නැහැ කියලා. මම මොකද රිමාන්ඩ් වෙන්නේ? හොඳට අහගන්න දුව. කිසිම දවසක හීනෙන්වත් හිතන්න එපා රිමාන්ඩ් වෙන්න. ඒක නිකන් මිහිපිට අපායක් වගේ. ප්‍රයිවට් බස් එකක් වගේ. පොල් පැටේ වගේ මිනිස්සු දාන්නේ. නිදාගන්න ඉඩක් නැහැ. අනේ තාත්තේ. මෝඩ කතා කතා නොකර ඉන්නවද? මොකද්ද මෝඩ කතාව? රිමාන්ඩ් එක අපායක් වගේ කියන එක මෝඩ කතාවක් ඉන්නේ කොහොමද? ඈ? මෝඩ කතාවක් තමයි. ඔයා මේ බොරු කිඩ්නැප් කේස් එකක් පටලවාගෙන රිමාන්ඩ් උනාට මට එහෙම අමාරු වන්නේ නැහැ. ඔව් ඔව් නානා කර තමයි. තන්නම් මොන කොබලියද කතා කරන්නේ කියලා. මේ මට තොගේ කටහඬවත් අහන්න ඕනේ නැහැ. මට ඒ තරම් ඔබ පෙන්වන්න බෑ. කියන දේ කියලා ෆෝන් එක තියපන්. තේරුණාද? ඈ? ඈ? දැන්? මේ දැන්? බෙල්ලක? පොටේරා පොටේරා. තාත්තේ, මේ කවුද ඇවිල්ලා? පොඩි දුව. ගිහිල්ලා බලන්න කවුද බෙල් කරන්නේ කියලා. Hey, 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 bye, 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 bye. Excuse me, මේ Mrs. Pushpa නානකාර පොඩ හම්බෙන්න පුළුවන්ද? අම්මා, පොඩ ඉන්න, කොහොම ඉන්න. කරවත්තයා අඳුරනද ඒ කවුද කියලා මොකක්ද කොබලියෝ කරන්නේ අර හැතරි පුෂ්පනෝනකෝ කියලා අහනවා ඕ අපි කල්පනා කරා මොකටද මේක නිකන් ඇද ඇද ඉන්නේ කියලා මොකද නානායකකාර මහත්තයා කියන්නේ නානායකකාර මහත්තයා පුෂ්පනෝනට කතා කරනවද නැත්තම් මම පුෂ්පනෝනට කෝල් කරලා එළියට ගෙන්නන්නද ඈ පිස්සුද බං උඹට මොංගල්ද මොකට කරන්න හදන්නේ කරන දේ පැහැදිලි ඒක නොකරන්න නම් අපිට මොනවද ඕනේ කියලා කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු නානායකකාර මහත්තයාට පැහැදිලිද? ඕනනම් තව පැහැදිලි කරන්න. හරි. 5100යි. ලක්ෂ 5යි. බම්බු තමම්. යකෝ ලෝකෙ ලොකුම කල මට හම්බුණාද? ඇයි යකෝ මෙහෙම කරදර කරන්නේ? ලක්ෂ 5ක් කොහෙද? ආ. හරි, ගමන් නැහැ. ලක්ෂ 5ක් එපා ලක්ෂයක් දෙනවා.
ලක්ෂයක් ඕනෙත් නෑ 50000ක් දෙනවා ඔක ඇඩ්වාන්ස් වශයෙන් ආ ඇයි බං බල මෙහෙම කරන්නේ අර චූන් එකට මේ කෙල්ලෙක් පස්සේ ගියා කියලා මේ පල්ලිකන්න සෙනිතක් තියනවද බං හේතුව පැහැදිලි කරන්න මම පස්සේ වෙලාව ගෙන්නම් නානායකකාර මහත්තයා ඔය 50000 දෙන්නකෝ ආ මෙහෙම කොයි දේන 50000ද බං ආ එහෙනම් ඉතින් ඔයා ගේට්ටුව අරින්නද හරි හරි විසිපත් දෙන්න වැඩි ක්ලෝස් කරමු හරි විසිපයි බලන් ගියාම උඹත් මාර හිඟන්නේ බං හරි හරි ගමන් නැහැ ඔය 25000 දෙනවා හැබැයි මතක තියාගනින් උඹ අපිට 475000ක් නෑ අයියේ ඒක ගන්නත් මේ වගේම එනවා කොබිලියෝ 25000 දෙන්න අරකිට ඒකත් තරම් තොලින් චල යන්න කිපා මක බෑ වෙලා යන්න කිපා තේරුණාද හලෝ ඔයාලට තැන හොයාගන්න අමාරු නාද නෑ ඔයාලට කිව්වනේ තැන අපි යමු එහෙනම් කොහෙද තියෙන්නේ සුඩිකේ තියෙන්නේ මේ මෙතනින් පල්ලෙහා යටතට අපි මෙතනත් ප්‍රැක්ටිස් කරනවා අපි තවත් ටැංකීප් එක ප්‍රැක්ටිස් කරනවා කෝ ගෲප් එකේ කන් තියෙනවා ඒගොල්ලෝ පල්ලෙහා යට ඇතුළේ ඉන්නේ මාත් එක මානෙත් ආවා කමක් නැහැ නේ කමක් නැහැ වෙන සල්ලි තියන්නේ නමට යනවා දැන්ට යනවා කො නෝන නැත් තෝන කොහෙද කොනෝන බණ්ඩා කියන ගා තම කෝල් කරලා කිව්වේ සල්ලි දෙන්න කියලා. දැන් සල්ලි ගත්තනේ. පව් නැති යනවාද යන්න? යනවා. පව්? මාත්‍යලට කරන්න හොඳයි නේද පව්? පව් වෙන් වැඩක් නැහැ. දැන් සල්ලි ගත්තනේ කරුණා කරලා යනවා. 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 ඊය තියෙද? 25ක් තියෙනවා. හරියට ගිහලා ගණන් කරනවා. යනවා. හැටි යනවා. තාත්තේ කවුද ආවේ? මේ දන්සල්කාරෝ වෙසත් දන්සල්කාරෝ සල්ලි ළඟ ඇවිල්ලා වෙසා දැන් කොහෙද වෙසා මේ පොසුනොත් පහුවල අප්පෝ ඒකනි සි වංචකාර පොරුකාර පොරුදු කොහෙද හේ හොරු දැන් දුන්නද මන් දෙනා දුකුණ්ඩ දුන්නේ යා එරන් මන් දෙකනවා මේ සල්ලි අරන් යනවා ඔව් මේ පුඩි ගාන දෙන්න උනම් මේ කොහෙද මං ඉතින් වෙසක් ඉන්නේ ඉස්සරහට කියලා රිමාන්ඩ් එක ඉදී සති මාස ගණන් යනවා තේරෙන්නේ නැහනේ දුක් ඉඳලානේ තාත්තා ආවේ මේ ඇසකුත් එනවා යයි 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 ඇස කෝ අනේ මේ ගහකින්ද කොහෙද මේ ඇතුළේ මේ රස පිරි තේ එකක් බොන්න ඕනේ තේ දැන් බිව්වේ තේ අරලම ඔයාගේ අතින් තේ එකක් බොන්න ඕනේ ප්‍රඥාව පහළ වෙන්න මොකද තත්තේ මේ අර මැනිකගේ දුවත් ඇවිල්ලා බං. ඔන්න ඕගේ තමයි ඉස්සරහට ලොකුම වාත වෙන්නේ ආ. ඒනෝ යම. අර දෙන්නගේ මීට වඩා හොඳ ෆොටෝ එකක් ගන්න නැද්ද? අනේ නෑනේ. මගේ ෆෝන් එකේ තියෙන ওই ටික විතරයි. අනේ ඩාලින්. තව කාගේ හරි ගාව බලන්නකෝ. මතකයි. මම මැනිකන් කන්ෆර්ම් කරගන්න හොයි. මට මේ දෙන්නවත් මතකයි. මේ මෙහෙම කරොත් මන්තෝ මරණමයි. නිකම් මිනි මරුවෙක් වෙන්නේ නැතුව මගේ 105 දුන්නා නම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ මාත්‍යා.